අයිබුවන්. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගැන කතා කරනකොට මේ ගැන අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා. මේ තුලින් නිෂ්පාදනය වන්නේ ගුණාත්මයෙන් ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත එළවලු සහ පළතුරු. ඉතින් මේවා පරිභෝජනය කිරීමෙන් ඔබට මට සැලසෙන වාසි අතිවිශාලයි. එසේනම් මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ඇත්තේ හරි අපූරු අඹ වගාවක් සිදු කරන ඇඹිලිපිටියේ නෙල්ලා ෆාම් එකේ කොහොමද මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කටයුතු සිදු වෙන්නේ කියලා අද වැඩසටහනින් අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මේ වගේ අඹ වගාවන් අක්කර 100 ගණනින් අපේ රටේ දියත් වෙනකොට රට තුල පළතුරු නිෂ්පාදනය වැඩි වෙනවා. දේශීය වගේම විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන සිදු කරන ව්‍යාපාර බිහි වෙනවා. පාරිභෝගිකයාට ගුණාත්මක පළතුරක රසය හිමි වෙනවා. මේවා අපට ආඩම්බර විය හැකි තොරතුරු නේද? මේ ඔබ දකින්නේ නෙල්නා අඹගොවිපල ඇඹිලිපිටියේ. ගෙඩියක් ගෙඩියක් ගානේ කඩදාසි කවර දාගෙන ලොකු උත්සාහයක යෙදෙනවා පළතුරේ ගුණාත්මය රකින්න. අපි සාමාන්‍යයෙන් අඹ බෑග් එක දැමීම සිදු කරන්නේ අපේ අත්ලේ ප්‍රමාණයට වැඩිය විශාල විදිහට ප්‍රමාණයට අඹ ගෙඩිය ආවට පස්සේ තමයි අපි අඹ බෑග් එක දැමීම සිදු කරන්නේ. ඒකෙදි අත්‍තරම අපි අඹ බෑග් එක දාන එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ එකක් පළතුරු මැස්සාගෙන් වෙන හානිය අවම කර ගැනීමටත්, දෙවනුව අපේ ගන්නා වූ ලාක්ෂණික කහපැහැය අඹ ගෙඩිය සඳහා ලබා ගැනීමේ අරමුණ ඇතිව තමයි අපි මේ බෑග් එක දැමීම සිදු කරන්නේ. එතනින් බලපුවහම අපි මේ බෑග් එකේ සලකුණු කරලා තිනවා අපේ ප්‍රධාන අපි මොන හේතුවක් බෑග් එක දැමීම හින්දා අපේ තොරතුරු මේ බෑග් එක තුළම අපි ගබඩා කරලා තියෙනවා. අපි අඹ ගෙඩිය ආවරණය කිරීම සඳහා යොදන මෙම බෑගේ අපි මෙන්න මේ කරුණු සඳහන් කරලා තිනවා. බ්ලොක් නම්බර් එක, සබ් බ්ලොක් නම්බර් එක, බෑගේ දමන මාසය, බෑගේ දමන දිනය. එතකොට අපි ඒ සියලු දේ මාක් කරලා දවස් 75 85 අතර කාලෙදී තමයි අපි මේ බෑග් එකෙන් අඹ ගෙඩිය නෙලා ගැනීම සිද්ධ කරන්නේ. හොඳින් පැසුණු පසු නෙලා ගැනීම සිදු කරනවා. අඹ ගෙඩියේ බෑගේ දැමීමට ප්‍රථම අපි මෙහි තිබෙන කුඩා නටු ඉදිරියට ඇවිත් තියෙන කුඩා නටු ඉවත් කිරීම සිද්ධ කරනවා. මෙම කුඩා නටු ඉවත් කිරීමෙන් පසු එයින් වෑස්සෙන කිරි නිසා විශේෂ පිලිස්සුමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේකේ ගන්නා වූ ශ්‍රේණිගත කිරීම වලදී පළමු ශ්‍රේණියේ දෙවන ශ්‍රේණියේ හා තුන්වෙනි ශ්‍රේණිය වල වෙනස්කම් සිදුවීම සිද්ධ වෙනවා. එය අවම කර ගැනීම සඳහා තමයි අපි මේ පුළුන් කැල්ලක් තියලා එතනින් එන කිරි වැස්සීම අවම කර ගැනීම සිද්ධ කරන්නේ. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ අඹ වගාවේ අස්වැන්නේ ගුණාත්මක භාවය රැකගන්න සියලුම වත්පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතුයි. හැම අඹ ගෙඩියකම කවරේ සියලු තොරතුරු ඇතුළත්. ඔබට පේනවා අපි මේ දින අපි සඳහන් කරපුවා, මම ඊට කලින් සඳහන් කරපු දින කාල සීමාව අවසන් කරපු අඹ ගෙඩියක් මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයාලට දිස් වෙන්නේ. මේ අඹ ගෙඩියේ අපි අර නටුව කපා ඉවත් කිරීම සහ පුළුන් තැබීම හේතුවෙන් මේ තුළට කිරි වැක්කිරීමක් සිද්ධ වෙලා නැහැ. මේ ලාක්ෂණික කහපැහැයත් එක්ක මේකේ හොඳ පොත්තේ වර්ණයක් අපි ලබාගෙන තියෙනවා මේ බෑග් එක දැමීම සහ අර පුළුන් කැවිල තැබීම යන ක්‍රියාකාරකම් දෙක තුළින්ම. කොහොමද අඹවල පාට පෙනුම? මේ අය මොනතරම් මහන්සි වෙනවද අපිට රසවත් අඹ ගෙඩියක් දෙන්න? ඔබ මේ දකින්නේ අස්වැන්න නෙලා ගැනීම අවස්ථාවේ පවතින ඉතා හොඳ අඹ ගෙඩි කීපයක්. අපට පේනවා මෙහි වර්ණය සහ මෙහි තිබෙනා වූ පැල්ලම් රහිත බව. අපි උපරිම ගුණාත්මයෙන් පාරිභෝගිකයාගේ net සිත් ඇදගන්නා වූ ඉහළ ගුණාත්මක භාවයෙන් උතු අඹ ගෙඩියා පාරිභෝගිකයා අතර පත් කිරීම. ඒ සඳහා අපි මේ SL gap සහතිකය අපිට ඉදාම වැදගත් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. SL gap සහතික කරන්නේ යටතේ අඹ විතරක් නෙවෙයි ඕනම පළතුරක් වගා කරලා ගුණාත්මයෙන් ඉහළ අස්වැන්නක් ලබන වැඩි මිලකට අලෙවි කරගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට ටිකක් කැපවීමක් අවශ්‍යයි. උපදෙස් පිළිපැදිය යුතුමයි. විශේෂයෙන් පළතුරු ගැන ගත්තාම අපනයන වෙළඳපොළ සැලකුවම විශේෂම අපි සැලකනවා අපේ විශේෂම අපනයන භෝග තමයි අඹ, අන්නාසි වගේ පළතුරු භෝග. අඹ ගත්තාම යුරෝපීය වෙළඳපොළේ වගේම අනෙකුත් වෙළඳපොළෙත් අඹ ශ්‍රී ලංකාවේ අඹ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් තියෙනවා.
විශේෂම යුරෝපාකරයට අපේ නිෂ්පාදනය යවන්න බැරිවේවි සාහතිකරණයක් සාහතිකයන් නොමැතිව. ඉතින් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ දැනට අපි ගාව තියෙන අපේ ගොවි මහතුරුන්ට පහසුවෙන්ම අනුගමනය කරන්න පුළුවන් පිරිවැයක් රහිතව කරන්න පුළුවන් එකම ගන්න පුළුවන් එකම සාහතිකය තමයි ශ්‍රී ලංකා ගැප් සාහතිකය. මොකද දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රජයෙන් කරන වැඩසටහනක් විදිහට මේ සාහතිකය නොමිලේ තමයි ලබා දෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ සාහතිකරණය අපේ ගොවි මහතුරු සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදම තමයි මේ ප්‍රමිතියේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ සඳහා අනුගත වීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රට පුරා විසිරිච්ච අපේ තාක්ෂණ නිලධාරී කණ්ඩායම් මාර්ගයෙන් මේ ක්ෂේත්‍ර අපි අධීක්ෂණය කරනවා කරලා ඒ ප්‍රමිතියට අනුකූල නම් අපි ශ්‍රී ලංකා ගැප් සාහතිකය ලබා දෙනවා. ඒකට මේ ගැප් සාහතිකයට විදේශීය වෙළඳ පොලේ පිළිගැනීමක් ලැබේවි. අපි ඉතාමත් නුදුරු අනාගතයේදී අපි මේ සඳහා ස්ලැබ් සාහතිකය ශ්‍රී ලංකා ප්‍රතිතන සාහතිකය මම හිතන්නේ ස්ලැබ් කියලා කියන්නේ ඒ ස්ලැබ් සාහතිකයත් නුදුරු අනාගතයේදී ලැබෙනවා. එතකොට අපිට අන්තර්ජාතිකවත් මේ ගැප් සාහතිකයට පිළිගැනීමක් ලැබෙනවා. අපේ අරමුණ තමයි පරිසරයයි සෞඛ්‍යයයි සේවක සනීපාරක්ෂාවයි යටතේ නැවුම් ගුණාත්මයෙන් යුතු පළතුරක් හෝ එළවලුවක් මේ එළියට දෙන එක තමයි අපේ මේ අරමුණ. එතකොට අපිට මේ අභ්‍යන්තර විගණනයක් කරලා කෘෂි ව්‍යාපාර උපදේශන අංශය විසින් ලබා දෙන පිරික්සුම් ලයිස්තුවකට අනුව අපි ඇවිල්ලා මේකේ ශේෂ්ත්‍ර පරීක්ෂාවක් සහ ලේඛන පරීක්ෂාවක් සිද්ධ කරනවා. නෙලා ගන්න අස්වැන්න ශ්‍රේණිගත කරලා පිරිසිදු කරලා ඇසිරීම් කටයුතු සිදු වෙනවා. වෙළඳපොළට ඉදිරිපත් වෙන තාක් සියලු දේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුකූලව සිදු වෙනවද කියලා සොයලා බලනවා. ශ්‍රේෂ්ඨ නෙලා ගන්න ලද ආරක්ෂිතව නෙලා ගන්න ලද අස්වනු ඇසුරු මධ්‍යස්ථානයේ මූලික අධීරයේදී ගෙනීම කරනු ලබනවා. එතැන් පසුව පිරිසුදු කිරීම කටයුතු අවස්ථා දෙකකදී සේදුම් වාර දෙකක් කළා. එතනින් පසුව ශ්‍රේණිගත කිරීම සඳහා යොමු කරනවා. ශ්‍රේණිගත කිරීමේදී පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩය වශයෙන් මේ තේරීම් කටයුතු කරනවා. එතනින් අනතුරුව කෘෂි ව්‍යාපාර ප්‍රදේශන අංශයේ අධීක්ෂණය යටතේ SL ගැප් ලාංජනය සහිත ඉස්ටිකරයක් අපි ලබා දෙනවා. ඒ සඳහා ඵලයක් සඳහා ඉස්ටිකරයක් බැගින් මේ ඇලවීම සිදු කරනවා. එමගිනුත් විශේෂයෙන්ම වැදගත් අවස්ථාවයි වන්නේ SL ගැප් නිෂ්පාදන මිලදී ගන්න පාරිභෝගිකයෙකුට සහ ඊට අමතරව අපනයන කරුවෙකුට ඒ නිෂ්පාදනයේ ගුණාත්මක සහ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සහ ඒ ක්‍රියාකාරකම් පිළිබඳ එම ආයතනය පිළිබඳව එම ගොවිපළ පිළිබඳව දැනුවත් වීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව එතැන් පසුව කරන්නේ විශේෂිත ආවරණයක් යොමු කරලා පැක් හවුස් එකේ අවසාන ක්‍රියාවලිය සඳහා පැකින් කටයුතු ගැනීම ඇසුරුම් ක්‍රීම් කටයුතු සඳහා යොමු කරනවා. ඇසුරුම් ක්‍රීමේදී මූලික අවස්ථාවේදී ඇසුරුම් කරන කටයුතු සඳහා කාඩ්බෝඩ් ඇසුරුම් භාවිතා කරනවා. ඒකත් ආහාර සඳහා භාවිත කරන ඇසුරුම් තමයි භාවිත කරන්නේ. ඒ විශේෂ ඇසුරුමක් භාවිත කරනවා. එමගින් ඇසුරුම් කිරීමෙන් අනතුරුව විශේෂ ආවරණයක් ඇතුළත මේ වෙළඳපොළ නිකුත් කිරීම කරනවා. එමගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද SL ගැප් සහතිකකරණ ක්‍රියාවලිය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රමවේදය සඳහා අනුගත වීමේදී මේ ලැබෙන විශේෂ වාසි ගොඩක් ලැබෙනවා. අපනයන කිරීමේදී සහ දේශීය වෙළඳපොළට SL ගැප් සහතිකයත් එක්ක යමු වෙන නිෂ්පාදන ගුණාත්මක සහ සෞඛ්‍ය ආශ්‍රිත එළවලු පළතුරු බවට තහවුරු කිරීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර ප්‍රදේශන සමසින් අපි විසින් තහවුරු කරනවා. ඔන්න ඔහොමයි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වැඩ කරන්නේ. හරි මාසයි නේද බලා ඉන්න. කරන්න තියෙන්නේ SL ගැප් සහතිකකරණයේ යටතේ ඔබත් පළතුරු වගාවට යොමු වෙන එක. නෙල්ලා කෘෂි සංවර්ධන පුද්ගලික සමාගම වන අප ආයතනය මයින්ට ලංකාවේ ප්‍රමුඛතම අඹ නිපදවන්නා වන අතරම අප සතුව මේ වන විට අක්කර 650කට ආසන්න වූ භූමි ප්‍රමාණයක් අප සතුව පවතී. නෙල් නාඹ මේ වන විට සුපිරි වෙළඳසල් ජාලය තුල මෙන්ම ලංකාවේ අනිකුත් සියලුම ගනුදෙනුකරුවන් ඉතා විශ්වාසයෙන් යුතුව අනුභව කරන අඹ වර්ගයක් වෙලා තියෙනවා. ඊට අමතරව අපි මෙහි නිපදවන්නා වූ අඹ වලින් සැලකිය ප්‍රමාණයක් විදේශීය වෙළඳපොළ වෙතදී ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල්වලට ඕනම පළතුරු වගාවක අස්වැන්න නෙලාගත්තට පස්සේ භෝග සනීපාරක්ෂක කටයුතු හරිම වැදගත්. නිවැරදි ලෙස කප්පාදු කිරීම, නිර්දේශිත පොහොර භාවිතා කිරීම,
සහ නිවැරදි නඩත්තු ක්‍රම යොදා ගැනීම මේ පළතුරු වගාවේ ඊළඟ අස්වනු වාරයේදී හොඳ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට බලපෑම් කරනවා. ගෙඩි කඩාගෙන ආදායම් ලැබුවට විතරක් මදි. වගාවේ සියලු ගස් අස්වනු නෙලා අවසන් වුවට පස්සේ කප්පාදුවකට ලක්වෙනවා. ඒ ඊළඟ අඹ වාරයේ උසස් අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්. අපි සෑම මේ අස්වැන්නන් නෙලීමෙන් පසුවම කප්පාදුවක් කරන්න පටන් ගන්නවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගසට හොඳට හිරුවෙලිය වැටීමත්, ගසේ උස මට්ටම අඩු කරගෙන ගසේ අර කපන අතු වලින් හොඳ දල්ලක් අරගෙන ඒකෙන් හොඳ අස්වැන්න මල් අරගෙන හොඳ අස්වැන්න බලාපොරොත්තු වෙනවා. අපි පළතුරු වගාවේ නියැලෙන ගොවිමහත්තුරු හැටියට කළ යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙවැනි මඟ පෙන්වීම් වලට යොමු වෙලා අපේ රටේ පළතුරු නිෂ්පාදනයේ සැබෑ කොටස්කරුවෙක් වීමයි. ඒ තුලින් අපි අත්පත් කරගන්නේ අපේ රටේ සෞභාග්‍යයයි. මම ආරාධනා කරනවා ශ්‍රී ලාංකික කෘෂිකම් ශාස්ත්‍රයේ නියැලෙන සියලුම දෙනාට අපිත් එක්ක එකතු වෙන්න. අපි කෘෂි ව්‍යාපාර උපදේශකංශය, අපි ළඟ තාක්ෂණයේ තියෙනවා, මේ වගේ සාර්ථක වගාවක් කරලා අපිට දේශීය ආදායම් වගේම විදේශීය ආදායමත් මේ රටට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත හා ගුණාත්මක පළතුරක්, එහෙම නැත්නම් එළවලුවක් අපේ රටට දායාද කරන්න පුළුවන්. ඒ වගේ විදේශයට දෙන්න පුළුවන්. අපේ ශ්‍රී ලාංකික අභිමානය එළවලු පළතුරු වලින් මේ මුළු ලෝකෙම තියන්න පුළුවන්. ඒ වගේම එන්න අපිත් එක්ක අත්වල බඳ ගන්න අපේ ලංකාව පුරා විසිරලා තියෙන අපේ සේවාදායකයෝ, කියන්නේ කෘෂිකම් දෙපාර්තමේන්තුවේ විවිධ දැනුම තියෙන, විවිධ ශාස්ත්‍රවල දැනුම තියෙන පලිබෝධනාස කළමනාකරණය කරන්න පුළුවන්, ගබඩා කළමනාකරණය කරන්න පුළුවන්, විලඳපොළ හසුරවන්න පුළුවන් නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අත්වල බඳගෙන මේ ගමන අපි යමු. ඉතින් ඔබ දැක්කා නිවැරදි තාක්ෂණය අනුගමනය කරන ක්‍රමානුකූල සාර්ථක වගාවකින් හොඳ අස්වැන්නක් ලබා දෙන්නට ඔවුන් වෙහෙසෙන අයුරු. මේ ආකාරයෙන් SL ගැප් යටතේ භෝග වගා කරන්නට ඔබට පුළුවන් නම්, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ භෝග වගා කරන්නට ඔබට පුළුවන් නම්, ඒ තුළින් සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක එළවලුක් පළතුරක් අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇත්ත වශයෙන්ම වගාකරුවන්ට ඉහළ ප්‍රතිලාභ ලබා ගන්නට මේ තුළින් හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා, ඔබත් කැමති නම් ඉතාමත් සාර්ථක වගාකරුවෙකු වන්නට ඔබට පුළුවන් SL ගැප් යටතේ. නොවේසේ නම් මේ සනීප ආරක්ෂාව නිවැරදි ආකාරයෙන් සිදු කරන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ භෝග වගා කරලා හොඳ ආදායමක් ලබා ගන්නට. ඒ වගේම ඔබ පාරිභෝගිකයෙක් නම් ඔබටත් ආරාධනා කරනවා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ නිෂ්පාදනය කළ එළවලු පළතුරු පරිභෝජනය කරන්නට පුරවන්නට කියලා. ඔබට මේ ගැන තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් තිරේ දිස්සන ලිපිනය ඔස්සේ ලිපියක් ලියාවීම සීමක් කරන්නට, නොවේසේ නම් දුරකථන ඇමතුමක් දීලා විස්තර දැනගන්නට. එහෙමනම් යළිත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා ඔබට යහපත් වාසනාවන්ත පළබර සතියක් ප්‍රාර්ථනා.